ඔයාලට මේ ඔක්කොම කරගන්න අමාරුයි වගේ දැනෙන්නේ නැද්ද? ඔයා බේස් එකත් අතේ තියාගෙන, ලීඩර්ෂිප් එකත් අතේ තියාගෙන මේ ඔක්කොම හැන්ඩල් කරනවා. ඔයාට හිතෙන්නේ නැද්ද බේස් එක වෙන කාට හරි දීලා පැත්තකේ දැන් මේක ලීඩර්ෂිප් එක දෙන්න ඕන කියලා? ඔයා අප්ඩේට් නැහැ. එහෙම කියන්නත් දැන් මම අතරින්නේ නැහැ. මම ප්‍රැක්ටිස් මිස් කරන්නේ නැහැ. තමන්න තරඟකාරීත්වය දැනෙන ආ කියන හිතෙන ඔයාගේ ලෙවල් එකේ ඉන්න සංගීත කණ්ඩායම් අතරින් ඔයා හිතන්නේ කවුරුන්ද? රේඩියම් සතුලේ ශිල්පීන් කෙසේ වෙතත් ඔයා වෙලාවට වැඩ කරන්නේ නැහැනේ. අයිබෝවන් හැමෝටම එකේම ජය වෙන්න ඕන, සුබ වෙන්න ඕන. ඉතින් ෂායිෆම් රෝන් ටර්න් අද සෙක්මන්ට් එක ඔන්න අපි දිගහරින්න පටන් ගන්න හදන්නේ. අද දවස්සේ අපේ මේ රෝන් ටර්න් ඇතුළේ කතාබහට ලක් වෙන්නේ මීගොඩ රේඩියම් සංගීත කණ්ඩායමේ නායකතුමාගේ පැත්තට. ඒ තමයි දර්ශන දිනුෂ. අයිබෝවන්. රයිට් දර්ශන, අපේ රෝන් ටර්න් මේ සෙක්මන්ට් එක ස්වරූපය ගැන මගේ තරන්නේ අවබෝධයක් තියෙනවා. ඔව් මම බලලා තියෙනවා. හරි. යන විදිය අර සාමාන්‍ය යන සාකච්ඡා වලට වඩා පොඩ්ඩක් එහාට ගිහිලා තමයි අපි කතා බහ යන්නේ. ඔව් ඒක. ප්‍රශ්නයක් නැහැ නේ? නෑ නෑ ප්‍රශ්න නැහැ. මම දෙක ගන්න. රයිට්. මේගොඩ රේඩියම් සංගීත කණ්ඩායම කියන්නේ අදීයේ පටන් ගත්ත සංගීත කණ්ඩායමක් නෙවෙයි. දක්ෂතාවෙන් ඉහළින් ඉන්න සහ ෆීල්ඩ් එකේ නමක් හදාගත්ත සංගීත කණ්ඩායමක් සහ දක්ෂ බේස් ගිටාර් වාදක ශිල්පියෙක්. මම දන්නේ අවුරුදු ගණනාවක් බේස් ගිටාරය තමන්ගේ අතේ. ඉතින් ඒ ලද ආභාෂය පන්නරය සියල්ලත් එක්ක නායකතුමා විදියට සංගීත කණ්ඩායම බොහෝ දුරක් අරගෙන ආපු නායකතුමෙක් තමයි දර්ශන. රයිට්. අපි මෙහෙම කතාව පටන් ගමු. මීගොඩ රේඩියම්ස් කොහොමද සංගීත කණ්ඩායම පටන් ගන්නෙ? කොච්චර කාලයක්ද සංගීත කණ්ඩායමට කොහොමද සංගීත කණ්ඩායමට රේඩියම්ස් නම හැදෙන්නේ? සංගීත කණ්ඩායම පටන් ගන්නේ 1998. 98. ඒතකොට මම ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යනවා. ඔව් අපේ අයියලා කට්ටිය පටන් ගන්න තිබ්බේ. ඒගොල්ලෝ ඉන්නවා තාම ඉතින්. ඒ අතරතුර මම ජොයින් කරනවා. ජොයින් කළා ඊට පස්සේ එතනින් පස්සේ තමයි බෑන්ඩ් එක නමක් තිබ්බේ නැහැ. ප්‍රැක්ටිස් කරන් ගියා. ඊපස්සේ මං චුවා රේඩියන්ස් කියලා දාමු කියලා. ඊපස්සේ එතන අපේ ආශ අයියා යාගුවා නෑ මල්ලි අපි රේඩියම්ස් කියලා දාමු කියලා එස් එකක් දැම්මා. ඊපස්සේ ඒකෙන් මම ගියා දිගටම. ඊට පස්සේ පොඩ පොඩ ඒගොල්ලෝ මම අවුරුදු 7ක් විතර ඒගොල්ලෝ හිටියා. ඊට පස්සේ ඊළඟ සෙට් එක. ඒ කියන්නේ ආරම්භක සෙට් එක. ආරම්භක සෙට්. අයියලා කිව්වේ පවුලේ කට්ටියද? පවුලේ කට්ටිය මන්නේ අපේ ගෙවල් ළඟ ඥාති. ඉතින් ඒ පොඩ්ඩයි ගොල් ටිකක් වැඩිමල් කට්ටිය. හා. මම පන්ති යාළුවෙක් හිටියා තම කීබෝඩ් කලේ. එයාම තමයි මට ආරාධනා කළේ මේ අපිත් එක්ක ගාමු කියලා. ඊපස්සේ සෙට් එක එහෙමම නැතිලා ගිය කට්ටිය රට ගියා. එක එක ජොබ්ස් වලට ගියා. වැඩි එහෙම නැවතුණා. ඊපස්සේ මට ඔම යනකොට ප්‍රසාද් හම්බෙනවා. ටම්ස් ගහන්න. ඒ අපි දෙන්න එකතුලා ඊළඟ සෙට් එක දාගෙන අවුරුදු 7ක් දිගට අරන්ගේ සෙට් එක තමයි හොඳටම වැඩි කරපු සෙට් එක. රයිට්. දැන් මේ එතකොට බෑන්ඩ් එකේ අයිතිය තියෙන්නේ කාටද? බෑන්ඩ් එකේ අයිතිය තියෙන්නේ මට. ඔයාට. ඔයාගේ නමර තමයි රෙජිස්ටර් වෙලා තියෙන්නේ. රේඩියම්ස්. දැන් සංගීත කණ්ඩායමට ඔය කියන විදිහට දැන් අවුරුදු 20කට එහානේ. 20කට එහා. 98 නේ. රයිට්. අවුරුදු 20කට එහා සංගීත කණ්ඩායමක් රේඩියම්ස් නමක් හදාගෙන මේ වන විටත් ආපු ගමන් මග ගැන මේ වන විට ඉන්න තැන ගැන සතුරු වෙනවද? සතුරු වෙනවා. මම දවසක් ගැන ගොඩක් කල්පනා කළා. ඒ කියන්නේ මම මොනවද මෙච්චර කලක් කළේ? මේ මොකද මම ගෙදරට වඩා දෙයක් කරලා තියෙන්නේ බෑන්ඩ් එකට. ඒක මම බැලුවා පොඩ්ඩක් කල්පනා කළා මොකද දැන් තත්ත්වය කියලා. මොකද අවුරුදු දැන් 7ක් අර සෙට්ටත් එක්ක හිටියා. ඒගොල්ලෝ එක්ක මොනවද කළේ කරලා බැලුවා. ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලොත් එක්ක අපි ගමනක් ආවා. හොඳම හරිය තමයි ওই කොවිඩ් ප්‍රශ්නේ බෑන්ඩ් එකේ ප්‍රතිපල ප්‍රශ්න වර්ගයක් ආවා. එහෙනම් මම ඒක නැවතිලා ගියේ. ඉතින් සතුටක් දැනනම 2015-18 කියන්නේ හොඳම කාලේ. අපි ගැහුවා වැඩ හොඳටම. ඒ කියන්නේ හොඳම කාලේ කියන්නේ වැඩ වැඩියෙන් දින කාලේ. ඒ කියන්නේ ලංකාව ගොඩක් ප්‍රදේශ වලට යන්න අවස්ථාව ලැබුණා. ඒක ගැන ඉතින් සතුටුයි. රයිට්. දැන් මෙතන සිට ප්‍රශ්න ටික පොඩ්ඩක් පොඩි සැරගතියක් ගනි. දර්ශන. සංගීත කණ්ඩායමේ සාමාන්‍යයෙන් ශිල්පීන් ගොඩක් දෙනෙක් වෙලාවට ගෙන්න ගන්න හරි අමාරුයි නේ. ඇත්තම කතාව. ඇත්තම කතාව. නේ. හැබැයි ගොඩක් සංගීත කණ්ඩායම නායකවරු වෙලාවට වැඩ කරනවනේ. ඔව්. දැන් වැඩේ තියෙන්නේ රේඩියම්ස් ඇතුලේ ශිල්පීන් කෙසේ වෙතත් ඔයා වෙලාවට වැඩ කරන්නේ නැහැ. මම වෙලාව තියෙනවා.
විනාඩි 5ක් කරක් වෙන්න. ඒ විනාඩි 5 ඇතුලේ මං ඉන්නවා. කරක් වෙන්නේ නැහැ මම. මගේ ජොබ් එකත් එක්ක මම සම්පූර්ණ කළා. ඒකත් එක්ක මම කොහරි බැලන්ස් කරලා දැන් දෙනවා. හැබැයි මම පරක් වුණොත් නවත්තන්න යන්න කියලා. දැන් එතකොට හොඳම උදාහරණේ විදින් එකට ගිහිල්ලා ගුටි කන්න නැතුව බීරලා වනේ බොහොම අරුවි. වෙලාවට යන්න නැතුව. ඒ එතන ප්‍රශ්නයක් තියෙනවා මොකද අපේ එක්කෙනෙක් ඉන්න හැමදාම පරක්කුයි. නාලේ යන්නත් බෑ. ඕනේ මම ලීඩ් ගන්න මල්ලේ උතර නමයි ප්‍රශ්නේ. ලයිරු ඒ කලින් සෙට් එකේ දැන් සෙට් කරන ප්‍රශ්නේ නැහැ වෙලාවට එනවා. මේ ඕවගේ වැඩ ඉතින් එකක් නෙමෙයි. 99 ඉද ඕක තමයි තියෙන දැන් ඕකේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අන්තිමේදී සල්ලි ගන්න ගියාම. ඔන්න හදන වෙලාව ඉවර කරපු වෙලාව ඔය ටික තමයි. ඉතින් අහනවා ඉතින් දැන් ඔය වෙලාව යහුවට අපි ආ වෙලාවේ කට්ටි හිටියද? අපි පටන් ගන්නකොට කට්ටි හිටියද? කොහොමද ආලා ෂේප් වෙලා එනවා ඉතින්. දැන් එතකොට ඇත්තටම ප්‍රශ්නේ තියෙන ඔයාගේ නෙවෙයි බෑන්ඩ් එකේ සමාජිකයන්ද? මගේ චුට්ටක් තියෙනව නැත්තේ නෑ. හරක් වෙන එක. පොඩ්ඩක් තියෙනවා මත් ඒත් නෝන මම බැලන්ස් කරනවා කොහොමත් මම වෙලාවට ඇවිල්ලා ඉන්නවා එතන කොහොමත්. අහහ. එහෙනම් ප්‍රශ්න වෙලා තියෙනවා. එමාට මම ගොඩ දාගෙන තියෙනවා කොහොමhari. රයිට් ඕකේ. බෑන්ඩ් එකේ ඉන්න දැන් සමාජිකයන් ගත්තොත් දැන් પરම්පරා තුනක් මං හිතන්නේ නේ. පළවෙනි සෙට් එකේ හිටියා. පළවෙනි සෙට් අවුරුදු කීයක් විතර බෑන්ඩ් එක ඇතුලේ හිටියද? ඒකුත් කී අවුරුදු 8ක් විතර වගේ හිටියා. දෙවෙනි සෙට් එක? ඒ සෙට් එක 7ක් හිටියා. දැන් ඉන්නේ තුන්වෙනි සෙට් එක. තුන්වෙනි සෙට් එක. ඒකට ඉච්චර කාලයක් නෑ. ළඟදී. ඔව් ළඟදී අවුරුදු තුනක්. දැන් වැඩේ කියන්නේ දර්ශන සංගීත කණ්ඩායමේ සාමාන්‍ය සමාජයේ එක්කෙනෙක් දෙන්නේ තමයි සාමාන්‍ය ගැළවිලා යන්නේ. ගොඩක් බෑන්ඩ් වලින් අපි දකින්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ මුළු ඔයා ඉතරක් ඉතුරු වෙලා අනිත් ඔක්කොම ටික එහෙම් පිටින්ම හොදගෙන යනවනේ. ඇයි ඒ? ඒක ඔයාගේ ප්‍රශ්නයක්ද? නෑ. මගේ ප්‍රශ්නය කියන්නේ මෙහෙමයි. අපේ සංගීත කණ්ඩායම ගොඩක් හැලහැප්පි වලට ලක් වුණා. මොකද ඒ කිව්වේ? මෙහෙමයි. මගේ ඒ කියන්නේ සාමාන්‍ය සංගීත කරන ප්ලේයර්ස් එහාටම හැරෙනවනේ. මගේ එහෙම වෙලා නෑ. මොකද අවුරුදු 7ක් 8ක් වෝ මගේ ඉන්නව රැඳිලා. ඒ කියන්නේ මාත් එක්ක කරන්න පුළුවන් නේද? කාගෙන ඉන්නව? කාගෙන ඉන්නව? මාත් එක්ක ඉන්නව. ඒක මට ලොකු හයියක්. මොකද ප්ලේයර් කෙනෙක් රඳවා ගන්නවා කියන නායකෙක් කරන්න පුළුවන් උපරිම ඒ නායකයා උපරිම කරලා තියෙනවා. නැත්තම් ප්ලේස් ලා ඉන්න යනවා. ඒ ගැන මම සන්තෝෂ වෙනවා. ඒත් අර පොඩි ප්‍රශ්නයක් ආවා. මොකද අපි 2018 දී හොඳම සංගීත කණ්ඩායම perform කරලා හොඳ දැනකට ඇහිලා තිබ්බා. ඊට පස්සේ අපිට අපේ කට්ටියගේ ඇතුලෙන් කතා වෙනවා අපි තව ඉස්සරහට යන්න. එතකොට මේ වගේ දේවල් කරන්න තියෙනවා. ඊස්සේ මම කිව්වා හරි. ඊට පස්සේ අපි ප්‍රසාද් දවාන එනවා මේ සඳුල් ලංකා තිලකගේ යාළුවා. ඊස්සේ අපි මේත් එක්ක එකතු වෙලා දෙයක් කරමු කියලා කතා වෙනවා. ඒ කියන්නේ එකතු කරන් ඉන්නේ මැනේජ්මන්ට් එකද? මැනේජ්මන්ට් එක. රයිට්. ඒ මොන කාලෙද? ඒ 2018. හ්ම්. අපි හොඳම කාලෙ. මම කිව්වා ඉතින් ඇයි මොන දෙයක් කරන්නේ? ඒ කියන්නේ බෑන්ඩ් එකේ ඉන්න සමාජිකයන්ට ඔයාගෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා දැනුණ නිසාද යා කට්ටිය පිටස්තර කෙනෙක් ආදේශ කරගන්න හදන්නේ? එහෙම කියන්න බෑ. මොකද දැනෙන දෙයක් 2018 ගණන් අපි බෑන්ඩ් එක ෆුල් හිට් ඒ කාලේ. එතකොට මම දැනෙන දෙයක් කරලා කළාට සමදි. ඒගොල්ලන්ට වීඩියෝස් කරන්න ඕනේ, විෂුවල් ඒවා කරන්න ගොඩක් තිබ්බ. කරපු කට්ටිය හිටියා නැත්තේ නෑ. පුළුවන් දේ මම කරලා දීලා දිනවා. ඊට එහා ලොකු දෙයක් තව බලාපොරොත්තු වෙනවා. එතනට අපි ගියා. ගියාම එතන වැඩි කරගන්න බැරුණා අපිට. පොඩි අසාර්ථකත්වයක් තියෙනවා. ගොඩක් කට්ටිය වෙලා මයින් එක බෑන්ඩ් එක විකද ගියා. මට ඒක මට ලොකුම දුක එතන. මට ඒ වචනේ අහන එක. ඒ කියන්නේ උඩි ලාවයක් ගියා බෑන්ඩ් එක මම විකුණලා ගියා. මම විකුණුවේ නෑ බෑන්ඩ් එක. මේ බෑන්ඩ් එක දුන්නා කරයි යන්න. මොකද අපි සමාජිකයෝ කියනවා නම් මෙහෙම දේවල් මෙහෙම මෙහෙම කරන්න පුළුවන්. ඒ හින්දා මම මට බැරි දෙයක් මම ඒගොල්ලෝ වෙනුවෙන් කළා. හරි මෙහෙම කරමු. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයගොල්ලන්ට මෙහෙම දේවල් ප්‍රශ්න මූණවල් දෙන්න වෙනවා. මේ වලට ලෑස්ති වෙලා කරමු කියලා. ඇත්තටම මම කොහොමත් කැමති වුණේ නැහැ. මොකද මම අවුරුදු ගාණක් ලයිට් බිල් ගාගෙන ප්‍රැක්ටිස් කරලා වැන්දනම තව කෙනෙක්ට දෙන්න මම කැමැත්තද? මේත් මම කළා මගේ සමාජිකයන්ගේ යහපත සඳහා. ඒගොල්ලෝ කිව්වා මෙහෙම කරමු, මෙහෙම මෙහෙම වෙනවා කියලා. කොහරි කරමු කියලා. එතනදී වැඩේ කරගන්න බැරුණා අපිට. මොකද පාස්පු භාරය ආවා. ඒ කොවිඩ් ආවා. ඒ ප්‍රශ්නත් එක්ක තමයි එතන ගොඩාක්ම මුහුණ දිර සඳුන් අයින් වෙලා ගියාට මරු කියලා. ඒ කියන්නේ මේ අපේ ඇතුළේ පොඩි පොඩි ප්‍රශ්න වගේ තාවා. ඒතුව සඳුන් අයින් වෙලා යනවා බුල කරන් යන්න කියලා. ඊපස්සේ ආයි මම කරගෙන ගියා. ඊපස්සේ ආයි පාස්කු බහර ආවා. කොවිඩ් ආව ඉතින් ආයි ගමන පොඩ හිර වුණා. හරි සාමාන්‍යයෙන් වැටි වැටි ඇටි තමයි මිනිස්සු ගමන යන්නේ. එකපාරට දුවන්න අමාරුයි. ඕනම කෙනෙක්ට බාධකනවා, ගල් මුල් එනවා. එතකොට තමයි වැඩි ලස්සන කොමත් ගලාගෙන යන්නේ.
හරි පොඩි අගේකුත් තියෙන්නේ එතකොටනේ ඔව් හරි දැන් මේ වාකුව પરම්පරා තුන પરම්පරා තුන සෙල්ලම් නෑ මේක නෑ එහෙනම් වඩ හොඳ අත්දැකීමක් තියෙනවා හොඳ එක්ස්පීරියන්ස් එකක් මේක හොඳ පළපුරුද්දක් හොඳ પરම්පරා පුරා තුනක් ඉන්න සමාජයෙන්ගේ අදහස් විවිධයි ඒ ඔක්කොම එක තැනකට කැටි කරගන්නවා කියන්නේ ඒක වෙනම ගේම් එකක් ඒකලා ලොකුම අමාරු ලිස්ට් එක හදන්නේ ලිස්ට් එක හදන්නේ හරි දැන් මේ ওই પરම්පරා තුනෙන් මම මේ නිකන් අහන්නේ මේක ඔයාට තාමත් හිත ළඟම ඉන්න ටීම් එක මොකද්ද? එක પરම්පරා තුනේ. හොඳයි කියලා. දෙවෙනි પરම්පරාව. දැන් ඉන්න પરම්පරාව මුත් අවුලක් ගන්න එපා. එහෙම කියන්න හේතුව මේ කියන වචන වලින් දැන් ඉන්න પરම්පරාව අර પરම්පරාව ගන්න දේවල් තියෙනවා. තියෙනවා. තාම සපෝට් එක දිනනවා. විශ්වාස ගත්ත ඉබ අපි ඔක්කොම හෙල්ලී තියනවා. මම ඔක්කොම ඉස්සේ දාගත්තා. සින්දුව කියලා. මට පුළුවන් දේ මගේ. මට ඊළඟ දෙනිච්ච දැන් ඒ කට්ටි උඩරා බලයි මට ආපු සන්තෝෂ කියා ගන්න බැහැ මට. මම ආයි කොහෙද ඉන්නේ කියලා මට කොහොමද ස්ටේජ් එකේදී අමතු වුණා අට්ටිම නැග්ගා මේ ඒක මට සර්ප්‍රයිස් එක. ඔය ඇස්සල කඳුර වල ගොඩක් දේවල් කියනවා. ඒ પરම්පරාවත් අහගෙන ඇති මගේ දැන්නේ කට්ටිය නම් ටිකක් ගාලා කියමු. අලුත් කට්ටියද? නෑ. ඔයි දැන් වට. ඔව්. ජගත් කීබෝඩ් නන්දු. මෙහෙ තමයි මට දෙන්නේ උඩින් ප්‍රෙෂර් එක. ඒ කියන්නේ දැන් ෆැටිස් ආවනේ තත්ත්වෙකනේ එතනත් කනවා. පරක් වෙලාවත් එතන ඔක්කොම බැනුම් මම මහා දුක ඉතින් ප්‍රසාද් ඩම්ස් ගොඩක් දේවල් කළා එයා තමයි බෑන්ඩ් එක මාත් එක්ක ගොඩක් සපෝට් කළේ ඊට පස්සේ චේහාන් කසුන් ලහිරු සමීර කස්තුරි නිමන්ත ඔය කට්ටිය ඔය සපෝට් කරනවා රයිට් මේගොඩ රේඩියම්ස් ගත්තට පස්සේ සාමාන්‍ය ඕනම සංගීත කණ්ඩායමක මොන යම්මෝ කෙනෙක් මොකක්දෝ හේතුවකින් පිබිදින කතා බහට ලක් වෙන ඕනම සංගීත කණ්ඩායමක සමහර සංගීත කණ්ඩායම බහුතරයක් වෙන කතා බහට ලක් වෙනවා. හැබැයි රේඩියම්ස් වල එහෙම උඩ නාපු කතා වෙන ලක් වුණ චරිත කවුරුත් එහෙම ලොකුට අපිට අහන්න දකින්න බලන්න තිබුණ නෑනේ. තිබ්බා. ශහන් දීගම මගේ බෑන්ඩ් එකේ හිටියේ. අත තියලා දිව්ගාන සිංදුව කියන්නේ. යස්ම ඒකේ යාමගේ බෑන්ඩ් එකේ. යාගේ සිංදුව ටික ගොඩක් famous වුණා. එයා දැන් ඉන්නේ ශංෂන් බෑන්ඩ් එකේ. එයා ගොඩක් famous වුණා. එයා මගේත් එක්ක තමයි වැඩ කළේ. ඊට පස්සේ ඒ මොන પરම්පරාවද? ඒ දෙවෙනි પરම්පරාව. ඊට පස්සේ තව නිවන්ත ජයසිං එයාගේ සිංදුව කොල famous වුණා. කසුන්ගේ සිංදු ටිකක් ගියා. famous වුණා හේතුව තමයි ඒක. ජනප්‍රිය වුණා මම තමයි ජනප්‍රිය වුණා. ඔව්. මම එතෙන්ට එන්න අපේ. එතෙන්ට එන්න අපේ. මොකද මේ ඔය සියල්ල ගත්තට පස්සේ ඇයි ඔයා ඔයාලට හිතෙන්නේ නැද්ද? දැන් ඔයාට මේ ඔක්කොම කරගන්න අමාරුයි වගේ දැනෙන්නේ නැද්ද? ඔයා බේස් එකත් අතේ තියාගෙන, ලීඩර්ෂිප් එකත් අතේ තියාගෙන මේ ඔක්කොම හැන්ඩල් කරන. ඔයාට හිතෙන්නේ නැද්ද බේස් එක වෙන කාඩරි දීලා පැත්තකේ දැන් මේක ලීඩර්ෂිප් එක දෙන්න ඕන කියලා? එහෙමත් කළා. එහෙමත් කරා. කළා. ඒ කලේ දැන් අපේ කට්ටියට ගොඩක් උඩට යන අවස්ථාව ඕනලා තිබ්බා. සාමාන්‍ය මට පොඩ්ඩක් බිසි වෙඩි. ඊපස්සේ ගානක් පොඩක් මදි. බේස් කට්ටියත් එක්ක මේ කොල්ලරිකට ආන. ඒ කියන්නේ ඔයා බේස් ගන්නවා මදි. නෑ මොකද මම හදපු කට්ටිය මට වඩා හොඳයි. එතන මුල එනකොට මං හදපැටි මට හොඳට මතකයි. ඊට පස්සේ කට්ටිය ඇඩ්වාන්ස් එකලා දැනකට ආවා. නමුත් මං සපෝට් එක නොදී හිටියේ නෑ. මට ජොබ් එකත් එක්ක අමාරු. ඊට පස්සේ මං එක්ක දැම්ම එතනත් වැඩි සාර්ථකු නෑ වැඩි. මොකද දැම්මේ හොඳ මේක කනේ. එයාගේ නීති වලට කට්ටිය පොඩ්ඩක් එයා අකුරට වැඩ. ආවා එයාත් එක්ක එයාගේ නීති වැඩි හැබ හොඳයි හොඳටම කළා ඒකත් වැඩි සාර්ථකුන් නැහැ මේ වැඩි ඊපස්සේ ආයිතින් එන්න වුණා මටම රයිට් ඔකට ප්‍රධාන හේතුව ඇවිල්ලා අභ්‍යාසය නිතර අභ්‍යාසය තියෙන්න බෑ ටච් එක නැති වෙනවා කොච්චර දක්ෂයේ කොච්චර වැඩේක වුණත් හරියට මේ ටච් එක නැත්තම් බෑනේ මම දන්නවා දැන් ඔයාට වෙලා තියෙන්නේ ඒක ඔයා වැඩේක් දක්ෂයක් අපි දන්නවා හැබැයි අතන ප්‍රශ්නේ තියෙන්නේ අර ජොබ් එකත් එක්ක ඔයාලට කාලය යොදවන්න බෑ. තමයි. හැබැයි ඒක ඔයාගේ සංගීත කණ්ඩායමේ ගමනට කරන අපරාධයක් කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? නෑ මම ඒක තමයි එක්කනේ දැම්මේ. ඔව්. එක්කනේ දැම්මා. ඔව්. එක්කනේ දැම්ම හරිය ගියනට තව කෙනෙක් ආදේශ කරගන්න පුළුවන් නේ. මට තේරෙන වැඩේ හරියන්නේ නැ වෙන කට්ටිය ගැන මටම බහින්නනවා වගේ. මිතස මම්ම තමයි ආයි කළේ. මොකද මම්මල් දැස්සේදී. රයිට්. රේඩියම් සංගීත කණ්ඩායම මේ ෆීල්ඩ් එකේ නමක් තියෙන සංගීත කණ්ඩායමක්. හැබැයි කොච්චර නමක් තිබුණත් මේ වන විට එළියේ
වෛරල් වෙන්න මොකුත් නැහැ නුත් එලි කතා වෙන්නේ නැහැ නේ රේඩියම්ස් ගැන අඩුමතරම ෂෝ එකක් තියෙනවා කියලා පෝස්ට් එකක් අපි දකිනු අඩුයිනේ ෂෝස් තියෙනවා මොකද ඉස්සෙල්ලාම සද්ද හදාගෙන ඉන්න ඕනේ ඔක්කොම වැඩ දැන් හැදිලා තියෙනවා දැන් වැඩ ටිකක් ඉස්සෙල්ලා තියෙනවා ඒක ගහුව නැත්තේ නෑ හොරෙන් හොරෙන් හරි පොඩියට ගහනවා හොරෙන් හොරෙන් ගහන්නේ ඇයි හොරෙන් හොරෙන් නෙමෙයි ගහනවා යහවඩ ලයිව්ස් යනවා අඩුයි ෆොටෝස් ෂෙයා යනවා අඩුයි ප්‍රශ්න තිබ්බා මොකද ප්‍රශ්නයක් නෙමෙයි ඒක ඒ කියන්නේ අපේ එතන තියෙනවා අන්න එක තමයි ටීම් වර්ක් එක කියන්නේ කලින් ටීම් වර්ක් එක මොකක් හරි තිබ්බා ඒක ටීම් එක පවුලක් මොන දෙයක් මොකක් හරි වුණොත් අපි ටික එතන ඒක මාර බැඳීමක් තිබ්බේ ඒ බැඳීම තාම අපේ මදි ලින්ක් එක කියන්නේ දැන් එනවා ගහනවා ඔන්න යනවා ෂෝ එක ගහනවා දෙන්න යනවා එන්නේ මේ ඉස්සර කලේ ෆොටෝ එකක් හරි ෂෙයා වෙනවා මොන හරි දෙයක් කරනවා ඒ කියන්නේ තමන්ගේ කියන හැඟීම එන්න ඕනේ. හරි. තමන්ගේ කියන හැඟීම එන්න ඕනේ. එහෙම නැත්නම් ඒක දෙන එක රායකයන් සතු කාර්යභාරයක් නේ. මේ වැඩේ අනිවාර්යයෙන් වෙන්න ඕනේ කියන දේ. ඒකනේ ලීඩර්ෂිප් එක. ඉතින් ඒ ඒක වෙන්න ඇකින් ඔයගේ එතන ලීඩර්ෂිප් එකේ ප්‍රශ්නයක්ද? නෑ. මෙහෙමයි. මට කාටවත් කියලා බලෙන් කරන්න බෑ. මේ ෆොටෝ එක දාන්න, ඔයගේ මේක දාන්න කියලා මට කියන්න බෑ. ඒගොල්ලන්ගේ තිතින් එන්නේ මේ මං ගන්න බෑන්ඩ් එක. මම පොඩක් එලි රැන්න ඕනේ, මම පේන්න ඕනේ කියලා තමන් දැනගන්න ඕනේ තමන්ගේ දේ දාගන්න. මොකද මං අවස්ථාවල දීලා තියෙනවා. ඒ අවස්ථාවේ ඉතින් ඒගොල්ලෝ දැනගන්න ඕනේ ඒගොල්ලන්ගේ මුණ දැන් ගොඩක් දුරට මගේ මුණ නැහැනේ මම රේඩියන්ස් කරන මාව දන්නේ නැහැ. මගේ අනිත් කට්ටිය ඔක්කොම දන්නේ. සමහරවිට දැන් හොඳ හොඳ දැන් සමහරවිට මං අහන දැක්කම කොහෙද ගියේ? මං කියනවා මීගොඩේ කියලා. ඊයසෙ එයාට මීගොඩේ ගහ මතක් කරන රේඩියන්ස් කියලා. රේඩියන්ස් ඒක හරි. මගෙන්ම අහලා තියෙනවා. එතකොට මීගොඩ රේඩියන්ස් මම කෝ අපේ ගෙවල් ළඟ ඒක තමයි මම කිව්වේ සාමාන්‍යයෙන් අපි එක එක පැතිවලට ගියාට පස්සේ අපිට සාමාන්‍යයෙන් මොරටුව ගත්තම ලීබඩු මතක් වෙනවා වගේම මොරටුව ගත්තම මතක් වෙන සංගීත කණ්ඩායම තියෙනවනේ දැන් එහෙම හෝමාගම ගත්තම මතක් වෙන සංගීත කණ්ඩායම තියෙනවා මීගොඩ ගත්තම මතක් වෙන්නේ කිලිම රේඩියම්ස් ඒත් වෙන කතා දෙකක් නැහැ ඒක ඇත්තනම් මම සතුටු වෙනවා මොකද මගේ ගමත් මීගොඩ නෙමෙයි මම ගොඩගම නමුත් මීගොඩ කිපු ගමන්ද මීගොඩ කිපු ගමන් මන්ද මටම ඇහිලා කියලා දෙනවා රේඩියම්ස් ඒක මීගොඩ කිව්වම ආර්ථික මැදස්තයන් තියෙනවා නමුත් ඊට අනිත් පැත්තෙන් අපේ නම එතන පොඩ හයිලයිට් නැහැ තියෙනවා මේ හැම කතා බහ ඇතුළම වා හැමතිස්සෙම කියපු දෙයක් තමයි දෙවෙනි ටීම් එක දෙවෙනි ටීම් එක දෙවෙනි ටීම් එක එහෙම කියන්න එපා එතන මම දැන් ඉන්නේ කොල්ලෙන් නෑ හරි අන්න එතන තමයි මම මේ ආපෝ මේ එන්න ආවේ පළවෙනි ටීම් එකට දෙවෙනි ටීම් එක දිහා හැරිලා ගන්න පුළුවන් දේවල් ගොඩක් දේවල් ඇති ඔව් පළවෙනි ටීම් එකට නෑ සෝරි දැන් ඉන්න ටීම් එකට ගොඩක් දේවල් තියෙනවා මොකද ඒගොල්ලොන්ගේ ගන්නවා නම් ගොඩක්ම තියෙන්නේ දැන් ඉන්න ටීම් එක දක්ෂයි දක්ෂයි මොකද මම ළඟදිත් දැක්ක වීඩියෝ ක්ලිප් එකක් හොඳට වැඩේ කරන කොල්ලෝ සෙට් එක කරනවා ඒගොල්ලෝ දක්ෂයි නමුත් ඒගොල්ලන් ඇත්තට එක්ස්පීරියන්ස් එක අලුත් කොල්ලෝ ටිකක් ඉන්නේ පනසින් දොක් කියන ගෙව්වත් පොඩ්ඩක් තමට අහලා නැහැ මොනේ අර ටීම් එක ඉන්නේ කවුද ඊලේරියා එහෙම ඒ කියන්නේ ඒක අපි ගහලා හදිච්ච දෙයක්. අපි ගයිදී මේ අනකොරත් මේගොල්ලෝ බැරි වෙන්නේ නැහැ. මේගොල්ලෝ බැරි වෙන්නේ නැහැ. ගන්න. මේ මවුලක් නැහැ. මේක ගන්න දෙන්නේ අර කොටම්ම සින්දු අහන එකයි. අර අපි ඉස්සර අදපු ටෝන්ස් ඒවා පොඩ්ඩක් දාන්න ගොඩක් දුරම හදන්නේ පර්ණ සද්දේටම ගන්න තමයි. දැන් ඉන්න සෙට් එක ගත්තට පස්සේ දැන් ඉන්න සෙට් එක අප්ඩේට්. ඔව්. ඔය අප්ඩේට් නැහැ. එහෙම කියන්නත් දැන් මම අතරින්නේ නැහැ. මම ප්‍රැක්ටිස් මිස් කරන්නේ නැහැ. මමත් ඉතින් එල්ලිලා ඉන්නවා. රයිට් මේ මේගොඩ රේඩියම් සංගීත කණ්ඩායම තියෙන දැක්ම මොකක්ද ඉස්සරහට ඕනම විෂන්යක් තියෙනනේ දැන් අවුරුදු 20කට එහා සංගීත කණ්ඩායමක් දැක්කේමයි ගොඩක්ම දුනා අපි දැන් ස්ටඩි එකක් තියෙනවා ඒකේ ගොඩක්ම බැලි දැන් කතා වුණේ ඉස්සරහට ප්‍රැක්ටිස් එකක් දාලා අපි වීඩියෝ එකක් දාමු මොකද දැන් පොඩ්ඩක් අපි බහැලා තියෙන්නේ මොකද ගොඩක්ම බැස්සෙන් අපි පරණ සෙට් එක ගියන් ගොඩක් අතර ගියා බෑන්ඩ් එක කැඩිලා ගියා. ওই වචන මට ගොඩක් අවුලන මොකද ආටිස්ලා හම්බේනවා දැන් උඹේ බෑන්ඩ් එකට මොකද උනේ? ඔව්. ඒ ප්‍රශ්න ටික ආවා. මං කෝද අපි පෙන්නන්න ඕනේ ටික දැන් සද්දි හරිනේ. දැන් අපි ඉස්සර වැඩි ටිකක් පෙන්නමු. නැතුව පොඩ්ඩක් යන්න මාරුයි කියලා. දැන් ඉස්සලා බලමු අපේ දැක්ක ඉස්සරෙන්. දැන් අපි සින්දු දිනව නැත්තේ නෑ. සින්දු දිනව බෑන්ඩ් එකේ ඊට කලින් අපි පොඩ්ඩක් තව පර්ෆෝමන්ස් පෙන්නන්න ඕනේ. අපි මෙහෙමයි මෙහෙමයි අපිට පුළුවන් කියලා වැඩක්. ඉදිරිය වැඩි ටිකක් මේ දැස්තික වැඩ නැතුනේ මේ තියෙනවා මම තව ටිකක් ඉස්සෙන්න ඕනේ කියලා අපි කතා වෙලා තියෙන වැඩේ කරන්නේ රයිට් මේගොඩ රේඩියම් සංගීත කණ්ඩායම දැන් දක්ෂතාවයෙන් උඩින් ඉන්න නවක සෙට් එකක් ඉන්නේ මේ ජෙනරේෂන් එකේ
මොකද අලුත් දේවල් හැමතිස්සෙම අලුත් කට්ටිය මේ නවක හොයාගෙන යනවා. එහෙම කාලයක ඉන්න සෙට් එකක් වාඩි ඉන්නේ. ඒක මම දැනික ඔයාලට ලොකු හයියක්. ඉස්සරහට තව අවුරුදු කීයකින්ද රේඩියම්ස් ලංකාවේ මාසෙම වැඩ ගන්න මාසෙම වැඩ පිරලා අපිට මේ කෝල් එකක් ගත්තත් අපිට ලේසින් අල්ල ගන්න බැරි. එහෙම දවසක් කවද්ද මේකේ රේඩියම් සතු වෙන්නේ? එහෙම ටාගට් එකක් තියෙනවද? ටාගට් එක කියන්නේ අපේ ඉස්සෙල්ලා ඉඳන්ම අපි දෙයක් කරගෙන ගියා. නොදැනුවත්ම අපි එතනට ආවා. මේ පාර බලාපොරොත්තුත් එහෙමද? දෙයක් කරගෙන යනවා. එන තැනකදී අතාරින්නේ. රයිට්. දැන් මේ දවස්වල ගොඩක් දුරට මේ කවුද මේ දර්ශන? ඔඩියන්ස් එක ගැන කතා කරද්දී එකෝස්ටික් පැත්ත ගැන කතා වෙනවා, බීට් බෑන්ඩ් පැත්ත ගැන කතා වෙනවා. ඉතින් මේ කොටස් දෙකටම පරාස දෙකටම රේඩියම්ස් කොහොමද ෆේස් කරන්නේ? ඔව්. ඕක අපිට දැන් එක ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන්. අපි දැන් කරලා තියෙනවා. දැන් මොකද ගොඩක් කට්ටිය එකෝස්ටික් සින්දු වලට ආසයි. අපි ඒගොල්ලන්ටත් දෙනවා සින්දු දෙක තුන. පරණ සින්දු හරහා සින්දු ටිකක් දෙනවා. අලුත් තර සින්දු ටිකක් දෙනවා. ඒක තමයි ලිස්ට් එක. ඕක තමයි හදන්නම අමාරු දේ. මේක පිනවනවා කියන්නේ එක මාර අමාරුයි. එයා එක එක කෝණ වලින් බලලා ඉන්නේ. තමාර ඉන්නවා අහන්න. තමාර ඉන්න අද්දේ වැදින බලන් ඉන්න. තමාර ඉන්න මුගි මොනා තියෙන වැරදි. ඉන්න අමාරු මේක පිනවනවා කියන්නේ හරි අමාරු දෙයක්. ඒක ඉතින් අර ගහන සෙෂන් එකේ හැම පැත්තම කව වෙන ගහනවා. හරි. මොකද ෆීල්ඩ් එකේ සංගීත කණ්ඩායම් අති විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට කොම තරගයකට මුණ දෙන්න සිද්ධ වෙන්නේ. රේඩියම් සංගීත කණ්ඩායම මේ යන ගමනේදී තමන්ට අභියෝග තමන්ට තරගකාරීත්වයක් දැනෙන ආ කියන හිතෙන ඔයගේ ලෙවල් එකේ ඉන්න සංගීත කණ්ඩායම් අතරින් ඔයා හිතන්නේ කවුරුන්ද? මම ඉස්සරහන් තරංගාරිතේ තිබ්බා. දැන් මම එච්චර ලවන්නේ නැහැ යන. මම ආවොත් ගන්නව නිකන් නම් වැඩක් ගන්නෑ. මම අනකට ආවොත් ගන්නව නැත්තම් මොකද තේරෙන්නේ නැහැ. මේ එලෝගේ නැන්නේ මොකද එලෝගේ නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා. අපි ගානක් කිව්වහම මොකද සංගීත මණ්ඩලම ලොකු ප්‍රශ්නයක්. බයිනව නෙමෙයි. ඒගොල්ලෝ ඉන්න අපි මෙතන වැඩක් කරගන්නේ. ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න ඒගොල්ලෝ කියනවා මේගොල්ලෝ මේ ගානට ගහන්නම් කිව්වා. මේගොල්ලෝ මේ ගානට ගහන්නම් කිව්වා. සමහරට මට කේන්ති තැන වෙලා හරි. මම පොඩ්ඩක් ඉන්න ඔයාව කිව්ව ගානට මම මෙයාට කෝල් එකක් ගාලා දැන් අහන්නම්. මෙයා ඒ ගාන ගහන්න පොඩ්ඩක් ඉන්න. ඒ වෙලාවේ නෑ නෑ ප්‍රශ්න දෙක ඒ වගේ කෙටිම් ඇති කරනවා සංගීත මණ්ඩලම. ඒක මම මේගොල්ලන්ට ඒගොල්ලෝ හින්දා මේ ඉන්නේ. මට ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න අඩු කරගන්න එහෙම කෙටිම් කරනවා. ඉතින් මම නම් ඉතින් මගේ ගාන මෙච්චරයි. පුළුවන් නම් ගහන්න නැත්තම් නිකන් මෙච්චරයි. තමගේ ඩිමාන්ඩ් එක අනිවාර්යම පවත්වාගෙන යනවා. ඔව් ඉතින් නැත්තම් බෑ. දැන් මොකද අවුරුදු ගානක් කැපකිරීමක් කළා. ආවහෝ නාහෝ මොකද අපි ඔක්කොම පාර්ට් ටයිම් ජොබ් තියෙනවා. මං කියලා තියෙනේ මයි මල්ලි මාර දෙයක් කරන්න. මේකෙන් මෙහෙම බෑ. ඒ හින්දා ප්‍රශ්න මේක හොබියක් විදිහට හරි කරගෙන ඇදගෙන යමු කියලා. හොබි එකක් විදිහට. ඒ කියන්නේ නියුදාන්තයක් විදිහට. මේක ආසාවට කරන වැඩක්. ආසාවට තමයි ගොඩක්ම කළේ. පස්සේ ආසාව පොඩ්ඩක් වැඩි වෙන්න ගත්තා කියන්නේ. ෂෝස් සම්බන්ධ ගත්තා. ඒතකොට මේක මොමොත් කරා. තියෙනවානේ ඒ කොවිඩ් පස්සේ යෝගින් පස්සේ පොඩ්ඩක් බැලන්සර් මට දන්නේ මේක සංගීත ගන්න ඔක්කොම දින ප්‍රශ්නයක් මාත් සංගීත සංසදවල ඉන්නවා. රයිට්. හරි. ඔයා බේස් ගිටාර් වාදක ශිල්පියෙක් විදියට ලංකාවේ ඉන්න ඔයා ආදරෙම කරන ඔයාට ආසම යා බේස් ගහද්දි බලන් ඉන්න ආසම බේස් ගිටාර් වාදක ශිල්පියා කවුද? මම ඇත්තටම ආසයි මාලන්න එක. මාලන්න යා ගහන බේස් තමයි ඒක තමයි ෆලෝ කරේ. ඉතින් මාලනේ නැතුණා මේ ගහන්න තු බෑන්ඩලින් කයින් සම්ප්ලාව ගියාට පස්සේ මම ෆ්ලෑෂ් බෑක් ගහදි මම එයාගේ ස්ටයිල් එක නම් ෆලෝ කරේ. සම්ප්ලාව ගියාට පස්සේ පොඩ්ඩක් මාලනේ ඇත්තට ලොකු දේවල් කරන්න ගියේ නැහැ. ඊට පස්සේ මම කවුරු ෆලෝ කළේ නැහැ. එයාගේ ෆලෝ කරනවා මම ගොඩක් දුරට මම තිබ්බේ. හරි. දෙක තුන කියන්නේ කිව්වොත් දෙක තුන රයිට්. ඕකේ. මේකට රේඩියම් සංගීත කණ්ඩායම තමන්ගේ ජනප්‍රියභාවය රඳවා ගන්න තවත් බොහෝ දේවල් ඉස්සරහට අරගෙන ඒවි. ඉස්සරහට කරන්න ඉන්න දේවල් ගැන මේ කතා බහ ඇතුළේ පොඩි දේවල් කතා වුණා. අපි සුබපතනවා මේකට රේඩියම් සංගීත කණ්ඩායමට තවත් ගොඩක් දුරක් යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා. දර්ශන කියන්නේ දක්ෂයෙක් වැඩ්ඩෙක්. ඒ විතරක් සංගීත කණ්ඩායම සාමාන්‍යයෙන් ශිල්පීන් ටික අවුරුදු 7ක් හරි 8ක් හරි කොහොම හරි හල්ලලා තියා ගන්නවා. මේක යන්නේත් නෑ. ඉතින් මම ඔක්කොම සාමාන්‍ය ගේම් කටිට හරියටම කරනවා. සමාන අලුතෙන් ආව කියලා එහෙම නෑ. කාටවත් එහෙම විශේෂ ෆේව කිරීමක් එහෙම නෑ. සමාන රට
නැති අවස්ථාවදී අපි ඔන්න මේකට රේඩියම් සංගීත කණ්ඩායම ගැන තමයි අද දවසේදී ෂා FM රෝන් ටර්න් තුල කතා බහට ලකුණ සංගීත කණ්ඩායම බවට පත් උනේ. දර්ශන තමයි සංගීත කණ්ඩායමේ නායකතුමා දර්ශන දිනුෂ. අපි සුබ වදනවා එකෙම් ඉදින් ජය වෙන්න ඕන සුබ වෙන්න ඕන තවත් ගොඩක් දුරක් යන්න ඕන ශක්තිය ලැබෙන්න ඕන ෂා හැමදාමත් සංගීත කණ්ඩායමේ ඉන්නවා. Thank you. ජය වේවා. ජය වේවා.